සුබම සුබ දවසක්. ඉතින් කොහොමද ඔයාලට? මං හිතනවා අපිව බලන් ඉන්න හැමෝම ගොඩක් සතුටින් සනීපෙන් ඉන්න වැති කියලා. ඔන්න අද අපි එකතු වෙන්නේ තවත් අලුත් විශේෂ දෙයක් ගැන කතා කරන්න. මං හිතන්නේ මගේ දෙපසින් ඉන්න පිරිස දෙස බැලුවහම ඔයගලන්ට යම් කිසි අදහසක් ඇති. අපි අද කතා කරන්න යන්නේ මොන වගේ දෙයක්ද කියන එක පිළිබඳව. ඉතින් ශ්‍රී ලාංකේය සිනමාවට අලුතින්ම හඳුන්වා දුන් සිනමා සිත්තමක් ගැන තමයි අද අපි කතා කරන්න මේ විදිහට එකතු වෙලා ඉන්නේ. ඒ සිනමා. ඉතින් සිනමා තරුසාදයට එක්ක අද අපි සිනමා චිත්‍රපටයට නැතුවම බැරි වෙච්ච චරිත හයක් අපේ මැදිරියට කැඳවාගෙන ආවා. ප්‍රථමයෙන්ම මං හඳුන්වලා දෙන්න කැමති සිනමා චිත්‍රපටයේ තිර රචකයා සහ අධ්‍යක්ෂකවරයා වශයෙන් කටයුතු කළ වෛද්‍ය කපිල සූර්යාරච්චි මහතා. එවැගේම චිත්‍රපටයේ නිෂ්පාදකවරයා වශයෙන් කටයුතු කළ චම්පික ජයනන්දන මහතා. ඉතාමත්ම ආදරෙන් ඔබ දෙපළ අපේ වැඩසටහනට පිළිගන් ලබනවා. අයිබන්. එවැගේම රංගනයෙන් තමන්ගේ කාර්යතාවයට සම්බන්ධ වෙච්ච ප්‍රවීණ රංගන ශිල්පී විමල් ජයකොඩි මහතාවත්, එවැගේම ප්‍රවීණ රංගන ශිල්පී ශ්‍යාම් ප්‍රනාන්දු මහතාවත් ඉතාමත් ආදරෙන් අපේ වැඩසටහනට පිළිගනු ලබනවා. අයිබන්. එවැගේම චිත්‍රපටයට නැතුවම බැරි දෙපළක් අපිත් සමඟ සම්බන්ධ වෙනවා. ඒ තමයි ජනප්‍රිය රංගන ශිල්පිනී නයනතාරා වික්‍රමාරච්චි, එවැගේම ජනප්‍රිය රංගන ශිල්පී මේඝ සූර්යාරච්චි. ඉතාමත් ආදරෙන් ඔබ දෙපළත් අපේ වැඩසටහනට පිළිගනු ලබනවා. අයිබන්. ඉතින් අද අපේ කතාබහ මේ පිරිසත් එක්ක තමයි ඉදිරියට ගෙනියන්නේ. ප්‍රථමයෙන්ම මම දැනගන්න කැමති ටිකක් වෙනස් නමක්, ටිකක් වෙනස් ආරයක චිත්‍රපටයක්. අධ්‍යක්ෂකතුමා, මොකක්ද සිනමා කියලා කියන්නේ? කෙටියෙන් කිව්වොත් සිනේ කියන්නේ චිත්‍රපටි. මා කියන්නේ මම. මමයි චිත්‍රපටියයි. The film and me. ඉතින් මෙතන ඉන්න මේ හැමෝටම වගේම තවත් සිනමා, මගේ සිනමා නිර්මාණය ඇතුලේ තවත් චරිත කීපයකට හැමෝටම බැලුවොත් ඒ හැම එකනා එක්කම චිත්‍රපටියක්. අන්තිමට බලන කෙනාටත් මමයි චිත්‍රපටිය. ඉතින් අදහස නම් ඒක තමයි සිනමා කියලා දාන්න. හැබැයි චිත්‍රපටිය අවසන් වුණාම අපිට තේරෙනවා සම්පූර්ණ වෙනස් කෙනෙකුට තමයි මේ නම දාලා තියෙන්නේ කියලා. මම දැනගන්න කැමති කොහොමද මේ චිත්‍රපටියේ අදහස ඔබට එන්නේ? ඒක ඉතින් ඇත්තටම මේ මගේ ජීවිතේ පුංචි කාලේ ඉඳලා, කියන්නේ මගේ ගොඩාක් කාලේ ඉඳලා මං සිනමාවට සම්බන්ධයි. හැබැයි සිනමාවේ රංගපාලවත් එහෙම නැත්නම් තිරචනා ලීලාවත් මොකක් හරි ඉඳ නෙමෙයි. ඉතල ඉස්සරහා මේ සිනමා ශාලාවක් තිබිච්ච හින්දා. ඉතින් ඒ කාලේ මේ සිනමා ශාලාවල ස්පීකර්ස් දාලා තියෙනවා එළියට. ඉතින් ප්‍රවර්ධන කටයුත්තක් තමයි ඒක. ඒ කියන්නේ මේ මිනිස්සු දැනගන්න මේ දෙබස් එළියට ඇහෙනවා, ෆයිට් ඇහෙනවා, ගහගන්නේ ඔක්කොම ඒවත් ඇහෙනවා. ඩිෂුන් ඩිෂුන් ගාලා ඇහෙනේ ඔක්කොම ඇහෙනවා. සින්දු ටික ඇහෙනවා, ඔක්කොම ඇහෙනවා. ඉතින් මට ගෙදරදී පරිසරයේ තිබුණේ සම්පූර්ණම මේ පාඩම් කරන්න ගත්තත් මේ කොහේ ගියත් ගේ ඇතුලේ ඇහෙන්නේම මේ චිත්‍රපටි පටන් ගත්තම ඔය තුන් පාරක් විතර පෙන්නනවා. ඒ පෙන්නන හැම වාරෙම මේක තමයි ඇහෙන්නේ. ඉතින් අන්තිමට මට දෙබස් කටපාඩම්, සින්දු කටපාඩම්, දැන් ගෙදර ඉඳන් කියන්න පුළුවන් දැන් අර ඔන්නෝ දැන් එන්නේ විජය කුමාරතුංග දැන් මෙතනට එනවා, ඔන්න දැන් එනවා කියලා මවා ගන්න පුළුවන් තරමටම පාට පාඩම්. ඉතින් ටික කාලයක් යනකොට මේක නිව් රේකා කියන සිනමා ශාලාව. ඉතින් මේකේ මේ අයිතිකාරයත්, ඒ කියන්නේ අයිති එක්කනත් මෙයත් අපේ ඥාති. ඉතින් ඒක නිසා මට ඒක ඇතුළට යන්න පුළුවන් වෙනවා. ඉතින් ඉස්කෝලේ ඇරිච්ච ගමන්, හැබැයි තාත්තා අම්මයි කලින් ෆිල්ම් එක බලලා තියෙන්න ඕනේ ඇතුළට යන්න දෙන්න. ඉතින් ඇත්තට මම කවදාවත් මේ සිනමා ශාලාවේ ඉඳගෙන ෆිල්ම් එකක් බලලා නැහැ. අර ප්‍රොජෙක්ට් කාමරේ රූම් එකේ කවුළුවෙන් තමයි මම සිතපටි බලන්නේ. ඉතින් මට පුංචි හින්දා බංකුවක් මට වෙනම තියෙනවා ඒකේ. ඒ හදලා දෙන්නේ ඒ ශාලාවේ ඉන්න මේ අවුරුදු 45ක 50ක වගේ. ඉතින් මම මේ ශාම් පැත්‍ර බලන්නේ නිකන් මට පොඩි එළියක් වැටුණා ඒකෙන්. ඉතින් ඒ වගේම තරුණ හිටියා කඩවසම් අයියා කෙනෙක් අවුරුදු 22ක විතර. ඉතින් අර පැත්ත බැලුවොත් ඒ අත් අහු වෙනවා මට. ඉතින් ඒ අතරමැද හිටපේ ළමයා තමයි මම. ඉතින් මම මේ ළමයාව පේන්නේ නැති වෙන්න තමයි මේ චිත්‍රපටිය මගේ මුලින්ම වස්තු බීජයෙන් ඔතනින්. හැබැයි ඉතින් ඒක යට තිබුණා කවදා හරි. ඉතින් මාව බලෙන් එව්වේ නැහැ කොළඹට. හිමීට බොහොම සූක්ෂ්ම විදියට අපේ දෙමව්පියන් මාව කොළඹට එවනවා.
ඉතින් මෙන්න මේ දිග කතාව කෙටියෙන් හැබැයි ඉතාමත්ම ලස්සරට සරලව තමයි මේ චිත්‍රපටය නරඹන ඕන කෙනෙක්ට දැක බලා ගන්න හැකියාව තියෙන්නේ. මං හැරෙනවා අපේ නිෂ්පාදක තුමා වෙතට. දැන් චිත්‍රපටය තිරගත වෙන්න අරගෙන තාමත්ම පොඩි කාලයක් තමයි ගත වෙලා තියෙන්නේ. කොහොමද චිත්‍රපටයට ලැබෙන ප්‍රතිචාර? ප්‍රතිචාර ගැන නම් ඇත්තටම සන්තෝසයි. හුඟක් මේක හදලා තියෙන ඇත්තටම ෆැමිලි, ඒ කියන්නේ සම්පූර්ණ පවුලම ගිහිල්ලා බලන්න පුළුවන් විදිහ චිත්‍රපටයක්. ඒ නිසා ගොඩ කාලයකට පස්සේ ඒ වගේ චිත්‍රපටයක් ආපු එක ගැන හුඟක් ප්‍රතිචාර දැන්ට ලැබෙමින් පවතිනවා. ඉතින් අපි තවත් ඉදිරියට මං හිතන්නේ ඉතාමත්ම ආදරෙන් ප්‍රේක්ෂකයා තවදුරටත් සිනමා නිර්මාණය වැළඳ ගනි. විමල් අයියේ කොහොමද? හොඳයි. ඉතින් වැඩි කාලයක් මේ දවස්වල අපි චිත්‍රපටයේ ප්‍රවර්ධන කටයුතු වලට මූලිකත්වයේ දීලා වැඩ කරන්නේ. ඉතින් අර අපේ නිෂ්පාදකතුමා කිව්වා වගේ මේක පවුලේ හැමෝටම බලන්න පුළුවන් චිත්‍රපටයක්. ඉතින් ප්‍රතිචාර තියෙනවා. හැබැයි අපි මේ චිත්‍රපටිය කතා කරනවා වගේම තිරගත කිරීමේ අපිට සෑහෙන කාලයක් ගත වුණා. ඉතින් ඒ වගේම තමයි තිරගත කරන්න ගියාම තියෙන ප්‍රශ්න ටිකුත් තියෙනවා. නමුත් අපි ප්‍රේක්ෂකයන්ට හොඳ සිනමා අත්දැකීමක් දෙන්න පුළුවන් වුණා. මගේ චරිතය ටිකක් මේකේ ටිකක් දුෂ්ටයි. අනේ පාරු හම්බුණා වාසනාවට වගේ එක එක පාරෙන් ගන්න පුළුවන් වුණා. නැත්තම් එහෙම නේද? ඒක නිසා ඉතින් මට ලැබෙන ප්‍රතිචාර වෙනස්. ඉතින් ඒවත් එක්ක තමයි මේ දවස්වල කාලය ගත වෙන්නේ. නයනතාර මං හිතන්නේ මීට කලින් චිත්‍රපටවල රඟපාලා තියෙනවා අනිවාර්යෙන්. අනිත් එක නයනතාර කියන්නේ මේ දවස්වල ගත්තොත් එහෙම අපේ පුංචි තිරයත් ඉතාමත්ම බැබලෙන තාරකාවියක්. කොහොමද සිනේමා අත්දැකීම? ඇත්තටම සිනේමා කියලා කියන්නේ මගේ රූගත කරපු පළවෙනි චිත්‍රපටය, රිලීස් වෙන දෙවැනි චිත්‍රපටය. ඇත්තටම කියන්න ඕනේ, ඒ කියන්නේ තිලිනි කියන චරිතය මට අභියෝගයක් වුණා. මොකද මේක රූගත කරද්දි මට වයස අවුරුදු 18යි. ඉතින් මං හිතන්නේ අධ්‍යක්ෂකවරයාගේ සහ මේ හැම කෙනෙක්ගේම, ප්‍රවීණ රංගන ශිල්පින ශිල්පියන් ඒ වගේම මේක මේ හැම කෙනෙක්ගෙම ලැබිච්ච සහයෝගයත් එක්ක තිරිණිව නිර්මාණය කරගන්න පුළුවන් වුණා. මේ වෙනකොට හරිම පොඩි කාල සීමාවක් තිරගත වෙලා තියෙන්නේ. හැබැයි දැනට එන ප්‍රතිචාර එක්ක මට ලැබිච්ච හොඳම මේ වෙනකල් ලැබිච්ච ප්‍රතිචාරය, ඒ කියන්නේ තිලිනි තුලින් කලින් පුංචි තිරේ හෝ රඟපාපු චරිතයන් පෙනුන්නේ නැහැ කියන එක. ඉතින් ඒක ලොකු සතුටක් එකහන ලැබිච්ච එක ගැන. හරි. ඉතින් මේ විදිහට අපේ කතාබහ ගලාගෙන යද්දී මම කැමති ශ්‍යාම් ප්‍රනාන්දු මහත්මයා වෙතට හැරෙන්න. මෙහි මං හිතන්නේ කතා තේමාව ටිකක් වෙනස්. අපි දකින හැමදාම දකින කතා තේමාවන් වලට වඩා මොකක්ද මේ සිනමා නිර්මාණය සහ ඔබේ චරිතය තුළ තිබුණ වෙනස්කම ඔබට මේ නිර්මාණය තෝරගන්න? ඔව්, මේකේ ඇත්තටම දැන් චිත්‍රපටික කතාවක් ලියනකොට ඒ රචකයාට ඕනම රචකයෙකුට තමන්ගේ ජීවිතය සම්බන්ධයෙන් කිසියම් අත්දැකීමක් මුල් කරගෙන, ඒ කියන්නේ තමුන්ට වෙච්චි හෝ තමුන් අහපු මේ ප්‍රභවය ලබන්නේ කොහේ හරි තමුන්ට හරි සමීප අත්දැකීමකින් සහ එහෙම වුණහම ඒක රචකයෙකුට හරි රස විඳිමින් ඒක ලියන්නත් පුළුවන්. ඒකේ සාර්ථකකමක් පේනවා. මට දැන් ડોක්ටර්ව හම්බුණාට පස්සේ ડોක්ටර්ගෙන් මට ඉස්සෙල්ලම අහන්න හම්බුනේ, අපි දැන් කලින් දැන් පොඩ්ඩකට ඉස්සෙල්ලා ડોක්ටර්ගෙන් ඇහුවා වගේ මේ කතාවේ සමස්ත කතාව. එතකොට ඒක අහපුවම මට හරි පැහැදිලි මේකට කොහෙන්ද ප්‍රවේශය ඉන්නේ කියලා, මේකේ උල්පත කොහෙන්ද පටන් ගන්නෙ කියලා. ඉතින් ඒකම තමයි මම පටන් ගන්නෙත්, මේ කියන්නේ මේ චරිතය හොයාගන්න පටන් ගන්නෙත් ඒ ડોක්ටර්ගේ කතාවේ. මේ අපි චිත්‍රපටියේ කතා කරන ප්‍රභවය තියෙනවා. මේ කියන්නේ අපි කියන්නේ මේකට උත්තේජනය ලැබුවේ කොහෙන්ද කියන එක තියෙනවා. ඉතින් ඒකම තමයි උත්තේජනීයනේ මේ චරිතය ඉස්සෙල්ලා හොයාගන්න. හැබැයි මගේ ජීවිතේ කිසිම අත්දැකීමක් මේකට සම්බන්ධ නැහැ. මම ප්‍රොජෙක්ට් එකක් අල්ලලත් නැහැ මේ චිත්‍රපටියට එනකොට. ඒ කියන්නේ මේ ප්‍රොජෙක්ෂන් එකක් ඒ තිබුණු විදිහට දලසේයා පටයක කොහොමද මේ ප්‍රොජෙක්ෂන් එක වෙන්නේ කියලා මම දැකලා තිබුණෙත් නැහැ. ඉතින් මට මේ චිත්‍රපටියේ වාසනාවකුත් ලැබුණා. මේ ඒ කියන්නේ ලංකාවේ මම හිතන්නේ ඓතිහාසික ප්‍රොජෙක්ටර්ස් කීපයක් අතපත ගන්නත් හම්බුණා. ඒවා මම හිතන්නේ මේ කෞතුක වස්තු. ඊට පස්සේ මම හිතන්නේ પરම්පරාව දකින්නෙත් නැති ඒවා. ඉතින් අර ඔබ ඇහුවා වගේ එකක් මේ චරිතය සම්පූර්ණ මට වෙනස් එකක්.
හැබැයි මේකේ අපි දැන් කියනවනේ මේ සිනමාවට සම්බන්ධ අයගේ චරිත ගැන කතා කරන්න කියලා. හැබැයි ඒ කියන්නේ ප්‍රේක්ෂකින්ට මම තව විදිහකට කිව්වොත් එහෙම, ඒ කියන්නේ සිනමාවට සම්බන්ධ චරිත කීපයක් මුල් කරගෙන ආයි හැබැයි කතා කරන්නේ මේ ජීවිතයේ තියෙන මේ, ඒ කියන්නේ සාමාන්‍ය මිනිසුන්ගේ තියෙන ප්‍රේමය, මිනිසුන්ට හරි සමීප විරහව, ජීවිතේ අහිමිවීම, හිමිවීම, අගය කිරීම, අපහාස ලැබීම, ආයි ඒවා තුලින් ජයග්‍රහණය ලැබීම වගේ මේ කවදත් ජීවිතයේ තියෙන කතන්දර ටිකක්. හැබැයි වෙන මානයකින් කියන්නේ මේක මිනිසුන්ට සමීප වෙන්නේ මේ හැමදාම අපි අතර වෙන මානව හැඟීම් කතන්දරයක් තමයි මේ වෙන ප්‍රවේශයකින් කියන්නේ. ඉතින් මම හිතන්නේ සාමාන්‍ය මිනිසුන්ට, ප්‍රේක්ෂකින්ට ඉතාම හොඳින් රසවිඳින්න පුළුවන් චිත්‍රපටියක්. මොකද මේ අපි දකිනවා ගොඩක් මිස්ටර් ජයනන්දන කිව්වා වගේ අපිට මේ 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 ඒ කියන්නේ අපි කාලයක් තිස්සේ මේ ලංකාවයි ලෝකෙමත් පොඩි පසුබෑමක් හිටියානේ. මේ ලෝකයක් විදියට, සමාජයක් විදියට අපිට එළියට බහින්නත් බැරුව ඔහොම ඉඳලා ඒ තෙරපුමත් එක්ක මිනිස්සුන්ට දැන් පොඩි ආසාවක් තියෙනවා මේ පවුල් පිටින් එළියට යන්න. ඒක මේ හොඳ අවස්ථාවක් මේ වෙලාවේ. මං හිතන්නේ මේ අපි දැන් මං තව උදාහරණයක් කිව්වොත්, අපි කාලයක් ක්‍රිකට් මැච් පැරදිලා මේ රටත් ඒ අස්සේ පරදිනවා එකක මේ මැච් එක දිනන්න ගත්තාම, ක්‍රිකට් දිනන්න ගත්තාම මිනිස්සුන්ගේ ජීවිතවලත් විශාල මේ ශක්තියක් එන්න ගත්තා. අපි ආයේ මේ ජීවිතේ කොහෙන් හරි අල්ල ගන්නවා කියලා. ඉතින් මේ පවුල් විදියට අපිට එළියට යන්න, අපේ ජීවිතේ, අපේ විඳවීම්, අපේ කතන්දරයක් දකින්න හොඳ චිත්‍රපටයක් සිනේමා අනිවාර්යෙන්. ඉතින් මේ විදිහට සිනමා ගැන ඔබට සිනමා නනබන්න හොඳම උත්තේජනයන් කිහිපයක් තමයි මේ ඉන්නේ. ඔවුන්ගේ අදහස් ඔබට වටිනවා. අපි කුමන සිනමා නිර්මාණයද තෝරගන්න ඕනි මේ දවස්වල පවුල් පිටින් හැමෝම එළියට යන්න කැමති. ඉතින් අනිවාර්යෙන් ඔයගොල්ලන්ට පුළුවන් හැමෝමත් එකතු වෙලා ගිහිල්ලා මේ සිනමා පටය රස විඳින්න. මේක දැන් බිමල් ජයකොඩි මහත්මයා, ශ්‍යාම් ප්‍රනාන්ද මහත්මයා වගේම තවත් ප්‍රවීණයෙන් ප්‍රවීණ රංගන ශිල්පිනියන් කිහිප දෙනෙක්ම මේ සිනමා පටයත් එක්ක එකතු වෙනවා. කොහොමද ඔවුන් සමග ඒ එකට එකතු වී වැඩ කිරීමෙන් ඔබට ලැබුණ දේවල් මොනවද? ඒ අත්දැකීම කොහොමද? ඔව්, මං හිතන්නේ මේ සිනමා කෘතියක වැඩ කරන්න ලැබීම අනිත් නිර්මාණකරුවන්ට සහභාගී වෙනවට වඩා හැමතකින්ම වෙනස් අත්දැකීමක්. මුලින් ඒ අත්දැකීම මුල්වරට ලබද්දී ශාම් අය, බිමල් අය වගේ තවත් ප්‍රවීණ නළු නිළියන් රාශියක් එක්ක වැඩ කරන්න හම්බෙන එක මං හිතන්නේ සිනමාවට ප්‍රධාන චරිතයක් රඟපාන්න පිවිසෙන ඕනම කෙනෙක්ට හම්බෙන ලොකු භාගයක්. මොකද ඒ පසුබිම ඇතුලේ රංගනයට සහභාගී වෙන්න හම්බෙන එකෙන් ඔබ ලබන අත්දැකීම වගේම ඔබේ රංගනය යම් තාක් දුරකට ඉස්මතු කරන්න ඒ ඔවුන්ගෙන් ලැබෙන සහයෝගය මං හිතන්නේ වචන වලින් විස්තර කරන්න බෑ. ඉතින් මං හිතන්නේ මට ඒ වාගේ හම්බුණා. මම බොහොම මේ ගරු කරන නළු නිළියන් රසක් එක්ක වැඩ කරන්න හම්බෙච්ච එක. ඉතින් ඔව්, ඉතාමත් ලස්සන අත්දැකීමක්. අනිවාර්යෙන්. ඉතින් අපි දැන් ගොඩක් වෙලා කතා කළා. දැන් අවස්ථාව ලස්සන ගීතයක් රස විඳින්න. නයන තරණං ආපු වෙලාව ඉඳන් ගොඩක් ආසාවෙන් හිටියේ ගීතයක් ගායනා කරන්න. හැබැයි මේ එයාගේ වෙලාව නෙමෙයි. ඒක නිසා මං ආදරෙන් ආරාධනා කරනවා විමල් අයියට ඔහුගේ හඬ අවදි කරන්න කියලා. කුඩයක් යක ගෑවි නොගෑවි දවසක් හැන්දෑවේ මතකද ඔබමා පියවර මැන්නා පිනිමල් වරුසාවේ
එක කොටයක් යට ගෑවිලු කෑවි දවසක් ඇන්දෑවේ මතකද ඔබමා පියවර මැන්නා පිනිමල් වරුසාවේ කිසිවෙකු සමගින් එකට තුරුලුයි ඉර බැස යන වේලේ ඔබ යනු තුටුවිට මතකරිදවයි අපේ ඉස්සර කාලේ අපේ ඉස්සර කාලේ එක කොටයක් යට ගෑවිලු කෑවි දවසක් හැන්දෑවේ මතකද ඔබමා පියවර මැන්නා පිනිමල් වරුසාවේ මද අවුරස්නට වුවසිත උපහට අද දවසේ අවුවට වැස්සට තනිව මුහුණ දෙන් මගේ මහිම එලෙසේ මගේ මහිම එලෙසේ එක කොටයක් යට ගෑවිලු කෑවි දවසක් හැන්දෑවේ මතකද ඔබමා පියවර මැන්නා පිනිමල් වරුසාවේ ලස්සන සින්දුවක් අහලා දැන් මං හිතන්නේ අපි හැමෝම ටිකක් රිලැක්ස් එකේ ඉන්න මේ වෙලාවේ. ඒක නිසා මං අහන්න කැමතියි දැන් චිත්‍රපටයක් හදන එක ටිකක් බැරෑරුම් කාර්යයක් නේක හිතන තරම් ලේසි නෑ. හැබැයි චිත්‍රපටයක් හදනකොට ලස්සන ලස්සන අමතක කරන්න බැරි හරිම සොඳුරු මතකයන් ගොඩක් එකතු වෙන දෙයක් තමයි අපි මේ කරන්නේ. කොච්චර මහන්සි වුණත් චිත්‍රපටය අවසානයේදී ඒ අවුට්පුට් එක ආවට පස්සේ අපිට ගොඩාක් සතුට හිතෙනවා. අපි ඒ ගත කරපු කාලය ගැන, ඒ එකිනෙකා තමන්ට අනිත් කෙනාට සපෝට් කරගෙන ඒ කරපු වැඩේ ගැන අන්තිමේදී අපි ගොඩක් සතුටටපත් වෙනවා. මොනවද එහෙම අමතක නොවන සිදුවීම්? මං හැමෝගෙම අහන්නේ දැන් අලුත් දෙන්නෙකුත් හිටියන ඒ කාලේ අලුත්, දැන් නම් අලුත් නෑ, දැන් හැමෝම ආදරය කරන හැමෝම දන්න චරිත. මොනවද නයනතාරා කියන්න බලන්න, මොකක්ද අමතකම නොවන සිදුවීම? අමතකම නොවන සිදුවීම මේක එකක් කියන්න බෑ, මොකද ඒක ප්‍රේක්ෂකයෝ බලන්න ඕනෙ හින්දා. අවසන් ජවනිකා ඒ ටික අමතක නොවන සිදුවීමක්. ඊට අමතරව තියෙන එක මට තිබ්බා මේ විමල් අයියට කනට ගහන්න එකක් තිබ්බා. ඒ කියන්නේ ඒක මට නෑ අමතක නොවන එක. මයිත් අමතකම නොවන එක මතකයි. මටත් මතක තියෙනවා හොඳටම. මොකද මේ يعني මම රියසල් වලදීවත් ඇත්තටම ගැහුවේ නැහැ. මේ අන්තිමට ටේක් එකේදීත් ඇත්තටම ගහගන්න බැරි වුණා. ඊට පස්සේ ඊළඟ ටේක් එකේදී මේ අධ්‍යක්ෂකවරයා කිව්වා මේ නෑ මේ ගහන්න, ඉතින් ඔයා ගහන්න ගමන් නැහැ ගහන්න වෙනවනේ කියලා. ඊට පස්සේ ගැහුවා. ඊට පස්සේ ගහපු එක මං හිතන්නේ හොඳටම වැදුනා. හොඳටම කෙරුණා. ටේක්ස් කීයක් විතර ගත්තද? ගීතයක් ගත්තා. ඉතින් අතන විමල කිව්වා කමන්නේ නැණගේ ගහන්න ඔය ඈ දරාගෙන ඉන්න. මම දන්නේ මෙහෙම ගහයි කියලා.
මං හිතුවා ඉතින් අනේ මේ පොඩි අතනේ චූටි අතනේ අවුරුදු 18ක චූටි කෙල්ලනේ ඉතින් හයි කියලා මෙන්න බුලේ. ඒකෙන් තමයි අර චරිතයට ප්‍රවේශ වුනේ. එදා ඉඳලා අඳුන ගත්තේ එතන. එදා ඉඳලා තමයි ප්‍රවේශ වුනේ. විමල්ට ගහලා තමයි චරිතය අඳුන ගත්තේ. අඳුර ගත්තේ. මේක මේකට තියනවාද එහෙම අත් දෙකේ? ඔව් මම හිතන්නේ මටත් මම හිතන්නේ ශාම්මායත් එක්ක මට සෑහෙන ජවනිකා තිබ්බා මේ රංගපාන්ට. ඉතින් අපි සින්දුවේ රූගත කිරීම වලට මම හිතන්නේ බයිසිකල් එක බයික් එක නැගලා යන සීන් එකක් තියෙන අපි තිබ්බා අපි දෙන්නා. ඒ කියන්නේ පෝස්ටර් ගහන්න පාප්ප බාලියයි පෝස්ටර් වරගෙන මම බයික් එක උඩ හිටගෙන යනවා ශාම්මායි එළවංගන එක. මම හිතන්නේ ඒ වගේ සෑහෙන ජවනිකා ටිකක් අර ක්‍රේන් එකක් උඩ අපි ෂොට් එකක් තිබ්බා මේ වයිට් ෂොට් එකක් වී ක්ලෝස් එකක් වී අපි ක්‍රේන් එක උඩ යනවා අපි يعني රූප එකක වැඩ කරන විදිහට. ඒ වගේ ගොඩක් අත්දැකීම් රාශියක් මම හිතන්නේ මට ශාම්මායික විශේෂයෙන්ම හම්බුණා. මට අඩුයි ජවනිකා තිබ්බා මේ يعني මේ ඒ වගේ සින්දුවල ජවනිකා ඒ වගේ ජවනිකා අනිත් කටියත් එක්ක. නමුත් මම හිතන්නේ ඒ වගේ ශාම්මායික තමයි මම හිතන්නේ විශේෂයෙන් මට එහෙම අමතක නොවන අත්දැකීමක් හම්බුනේ මම හිතන්නේ. ශාම්මායි කියන්නේ හැම වෙලෙම විහිළුවෙන් තහලුවෙන් ඉන්න කෙනෙක්නේ ડોක්ටර්. ඉතින් මේ මම හිතන්නේ එහෙම අමාරු නාද කියන්නේ සීරියස් තැන් වලදී hina ගැස්සු එහෙම නැද්ද? අහු නැහැ. මම හිතන්නේ මේ ශාම්මායිගේ කැරක්ටර් එක ප්ලේ කරන්න හදාගත්තට පස්සේ ඒ ශාපි දකින්න ශාම්මායිට වඩා කැරක්ටර් ගන්න සුමල් විතරයි අපි දකින්නේ. ඉතින් මම හිතන්නේ ලොකු සපෝට් එකක් විතරයි මම ශාම්මායෙන් හම්බුනේ අත්තරම. යරෙන්න අලුතෙන් ඇක් කරන කෙනෙක් විදිහට ඒ චරිතයට උදව් වෙන දේවලුත් කතා කරන ගමන් සහ කොහොමද සහ අපිට රංගනේ නියුතු වෙද්දී උදව් වෙන දේවල් ගැන වගේ ගොඩක් ඒ පරිසරයට වුණා දේ ඇතුලේ චරිතය හදාගන්න වුණා දේ තමයි ශාම්මයෙන් ගොඩක් හම්බුනේ මම හිතන්නේ. අපි ඒ දකින ශාම්මයියා අනිවාර්යෙන් හැම වෙලෙම අපිට ඒ සෙට් එකක වේවා අපි හම්බුනාම ඉන්නවා. නමුත් චරිතයට යද්දී සුමල්ම ගම. මට මේක ඇතුලේ තිබුණේ කියන්නේ නිකම් මේ කියන්නේ චිත්‍රපටිය ඇතුලේ වැඩිපුරම මේ ඛේදවාචකයට මූණ දෙන චරිතයේ විදිහට නෙමෙයි තියෙන්නේ. ඉතින් අර එහෙම චරිතවල ඉඳලා මේ නිකම් කියන්නේ රඟ ඒක ඛේදවාචකයක් වගේ වෙනවන සමාපිලවට රඟපාන්න කියලා අර මේක කිව්වා වගේ මේ අපි මේක ඇතුලේ අර සින්දු කීපයක් තියෙනවා. ඉතාලම ලස්සන සින්දු ටිකක් තියෙනවා. ඒකේ අර එක සින්දුවක් තියෙනවා හරි විශේෂ සින්දුවක්. මම හිතන්නේ මේ වෙලාවෙද්දි මේ ගොඩක් අය දන්නවා අර මේ YouTube වලින් අපේ ට්‍රේලර් එකේ පාවිච්චි කරන සින්දුවක් තියෙනවා සිනේමා කියන සින්දුව. ඒක ඇතුලේ තමයි අර මට මේ 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 يعني ඒ රිලැක්සින් නාමුනේ අපි අර කිව්ව වගේ බයික් එකේ රෑ කොළඹ වටේ ගියා ඒ වගේ අර පෝස්ටර් ගහන රැෂන ඒ නළුවටයි ඒ ඉන්න චරිතෙටයි දෙකටම නිදාස් වෙන්න හම් වෙච්ච එක තමයි අපි පොඩ්ඩක් අර වෙන විදියකට අර ෂූට් කරන්න ගිහිල්ලා ග්‍රීන් ස්ක්‍රීන් කඩාගෙන වැටෙනවා. ඒ වැතුලේ තමයි අර කියන්නේ මටයි ඒ චරිතෙටයි නළුවටයි දෙන්නටම මේ ටිකක් සැනසීම ඉන්න හම්බුනේ. දැන් අර මේ මම පොඩි උණපූර්ණයක් දෙන්නා. ඉතින් අර අතරමැදදී දැන් අර හිටපු සීරියස් නළුවා මේ මම දැකලා තියෙන නටනවා මේ ඒ නටන්නේ මේ අපේ දුලීකත් එක්ක. මම දවසක් දැක්කා කොමඩි එකක් නටනවා. මට හිතුණා ඊළඟ චිත්‍රපටේ කොමඩි එකක් කරන්න. කවුද ගන්නෙ? ආපහු ශාම් ප්‍රනාන්දු. ඒ තරම් හරි ලස්සන විකට. මේ මට හිතා ගන්න බැරුණා මේ ඉන්නේ මේ ඇත්තට මේ ෆිල්ම් එකේ සුමල් කියන චරිතය කරන ශාම්ද මේ කරන්න කියලා. කොහොමද දැන් අලුත් කට්ටිය ඒ වගේම පරණ ශේෂ්ත්‍රයේ හුරු පුරුදු වැඩ කරලා තියෙන පිරිස දෙගොල්ලොම මං හිතන්නේ සිනමාත් සමග සම්බන්ධ වෙනවා. කොහොමද ඒ සියලුම පිරිස එකට එක්කාසු කරගන්නකොට ඒ ලැබිච්ච සහයෝගය ඒ පන්නරය ඔවුන්ගෙන් ලැබිච්ච සිනමා නිර්මාණය වෙනුවෙන්? ඇත්ත ඒක නම් හොඳ ප්‍රශ්නයක් එක්කම මේ මොකද හේතුව මේ චිත්‍රපටි ගැනම කරන එකක්. ඇත්තට මේක ඇතුලේ අර ශාම් කිව්වා වගේ ජීවිතේ කතාව මේක ඇතුලේ තියෙනවා. ඒක මම අර වාහකයක් විදිහට මම මේ වෛද්‍යවරයෙක්ින් අපි නිතර පාවිච්චි කරන වාක්‍යය තමයි වාහකය කියන එක. ඉතින් අර ඒක ගෙනියන එක්තරා විදිහක මේ මාධ්‍ය විදිහට තමයි මම සිනමා පාවිච්චි කරන්නේ. සිනමාවේ වෙන දේවල්
කුඩා කාලේදී දැක්ක දේවල් ඊට පස්සේ චිත්‍රපටයක් හැදුවට පස්සේ මගේ කලින් චිත්‍රපටිය ප්‍රතිරූප හැදුවට පස්සේ ඒක දාන්න ගියාම ඇතිවෙච්ච දේවල් මේ ඔක්කොම එකතු වෙලා තමයි මේක හැදෙන්නේ. ඒක එහෙම යද්දි මම වෙනත් මාතෘකා තුනක් මේක හරහා ගෙනියනවා. ඒ තුන තමයි අර කිව්වේ ජීවිතයට හරි සම්බන්ධ මාතෘකා තුනක් කියන එක. ඉතින් ඒ වගේ කට්ටිය තමයි මේ ඉන්නේ. මේ 1 2 3 මේ තුන් දෙනාම එක්කෙනෙක් අර මේ දෙමව්පියෝ බල කරලා තමන්ට ඕන දේ දරුවාගේ දක්ෂකම් තියෙද්දී වෙන එකක් කරන්න කියන එක. මේ ඉන්නේ තමගේ ආසාව නිසා, ඒ කියන්නේ තමගේ හීන දකින්න කොළඹට එන ගර්ල් කෙනෙකුට වෙන දේ මොකද කියලා ලැබෙන අභියෝගෙ. මේ තමයි බුද්ධිමේ දේපල මේ තීමාව තමයි මේ මාළේ ඉන්නේ. මේ තීමාවේ තව තුන් දෙනෙක්. ඒ කියන්නේ මේ ගෙනියන අංශ තුන තමයි මේ ඉන්නේ. ඉතින් ඒක විශේෂයෙන් මම කියන්නවා. ඒ වගේ මේක හදද්දි දැන් මේක සිනමාවනේ. මේක 70ට තමයි හැදුවේ. සිනමාවේ 70. ඒ හින්දා ගොඩාක් මේ රංගන ශිල්පීන්, ඒ වගේ තාක්ෂණ ශිල්පීන් ගොඩාක් මේකට සම්බන්ධ වුණා. කිසිම සත පහක්වත් ගන්න නැතුව මේක මේ ඒ කට්ටිය සම්බන්ධ. ඒ කියන්නේ විශේෂයෙන්ම මතක් කරන්න ඕනේ සිංහල සිනමාවේ එලිමහන් රූගත කිරීමක් කරන පළවෙනි චිත්‍රපටිය රේඛාව චිත්‍රපටිය. ඒකේ පළවෙනි දර්ශනයේදීම ඉන්න රංගන ශිල්පියා මට මේකට දායකත්වය දුන්නා. ඒක ඉතින් මම හරිම ආඩම්බරයෙන් කියන නිසා හරි වටිනාකමක්. ඒ තමයි ආනන්ද වීරකෝන් කියන නළුවා. ඉතින් ਉਹ තමයි ඕල්ඩ් නෙළුම් මෙරිය ලංගාලා කියන සින්දුව මුලින්ම ඒ දර්ශනයේ ආචාර්ය ලෙස ජේම්ස් පීරිස්ගේ මහත්මයාගේ චිත්‍රපටියේ අපිට මුලින්ම දකින්න හම් වෙන අපේ රටේ මුලින්ම රූගත කරන එලිමහන් රූගත කරන චිත්‍රපටිය. ඒක මම ආශිර්වාදයක් කරලා දන්නවා. ඒ වගේම પરම්පරා ගානක යුග කීපයක නළු නිලියන් රංගන ශිල්පීන් ශිල්පිනියන් රංගදරයන් අපේ මේ සිනමා කෘතියට සම්බන්ධ වෙනවා. පියවරවල් ගානක කට්ටිය කොහොම හෝ ඇවිල්ලා අන්තිමට මේ අලුත්ම පරපුරේ ඇයට වෙනකන් කණ්ඩායම මාත් එක්ක එකතු වෙනවා. ඉතින් මම ඒක ලැබපු වාග්යක් කියන එක මට තේරෙනවා. ඒ වගේම මම උන්ට ස්තුතිවන්ත වෙනවා. ඒකට විශේෂත්වයක් තිබුණා මේ සිනමාව ගැනම කරන හින්දා. සිනමාවේ 70 නිසා මේකත් එක්ක එකතු වෙන නිසා කෙසේ වුත් මම වාසනාවන්ත වෙනවා. සිනමාවේ 75 වෙනි වසරේදී හරියටම සිනමාවට 75 වෙනි සිනමාව ඉන්දහස් කරන්න හමු වුණා. ඉතින් සිනමා කියන්නේ අන්න ඒ වගේ වටිනාකම් පිරුණු තැනක්. ඉතින් ඒ වටිනා කතාබහත් එක්ක අපි තවත් ලස්සන ගීතයකට යන තමයි මේ සූදානම් වෙන්නේ. මම ශාම්මයට ආදරෙන් ආරාධනා කරනවා ගීතයක් ගායනා කරන්න කියලා. සුසුදු හසකින් සලා දැස පෙරුවන් පුරා පාළුවේ තනි වෙලා කාටද ඉඟි කළා ප්‍රේමයේ විතරේ යවනේ මල්වනේ ඇසෙන මේ ගී
සිතක ආරාධනා ප්‍රේමයේ විල් තෙරේ පවනෙල් ගලා නීල තුරුමල් සලා ආදරෙන් පිබිදිලා ලෝකය මහිලයිලා ප්‍රේමයේ විල් තෙරේ යෞවනේ මල් වනේ ඇසෙන මේ ගී නියුරු රාගේ සිතක ආරාධනා ප්‍රේමයේ විල් තෙරේ යෞවනේ මල් වනේ ඇසෙන මේ ගී නියුරු රාගේ සිතක ආරාධනා ප්‍රේමයේ විල් තෙරේ පස්සේ නැවතත් අපේ සුපුරුදු කතාබහට අවතීර්ණ වෙන්න තමයි ඔන්න සූදානම් වෙන්නේ. බිමල් අයියේ, දැන් අපි දකිනවා මෑත කාලීනව සිනමා නිර්මාණ කිහිපයකින්ම ඔබේ රංගන කෞශල්‍යයන් අපි දකිනවා මේ දවස්වල. කොහොමද ඒ චරිත සහ සිනමාහි ඔබ රඟදක්වන චරිතයේ අතර තියෙන වෙනස්කම්? ඇයි මේ චරිතය ඔබ තෝරගන්න හිතුවේ? තෝරගන්න කියන්නේ මාව ඇත්තටම තෝරගෙන තිබුණේ අපේ ඩොක්ටර්ම තමයි. ඉතින් මම එතුමත් එක්ක ගොඩක් ඒකාංගික කතාවල රූපවාහිනි මාධ්‍ය වැඩ කරලා තිබුණා. ඉතින් චිත්‍රපටය ගැන කියපුවාම මේ එකක් කියන්නත් විශේෂයෙන්ම කියන්න ඕනේ, මේ වෛද්‍ය කපිල සූර්යාචාර්ය කියලා කියන්නේ ඇත්තටම දොස්තර කෙනෙක් නෙමෙයි, හරිම මේ හෘදයාංගම මිනිස්සෙක්. හරි ඕන කෙනෙකුට උදව් කරන, තමන්ට කරන්න පුළුවන් නම් හැම වෙලාවෙම උදව්වක් කරන්න අසුබට වෙන්නේ නැති, දෙපාරක් හිතන්නේ නැති කෙනෙක්. ඉතින් චිත්‍රපටියට කතා කරාම කොන්දේසි විරහිතව ඇත්තටම මම චරිතේ මොකද්ද කියලා ඇහුවෙත් නැහැ. හරි ඩොක්ටර් කරමු කියලා කිව්වා. ඉතින් පස්සේ තමයි මේක චරිතය ගැන කතා කරනකොට දෙනුනේ. මොකද මේ දැන් අපි අතරමත් සමහරවිට මේ ගති ස්වභාවයන් තියෙන මෙහෙ මම අර චිත්‍රපටිය බලපු ප්‍රේක්ෂකයෝ දන්නවා මම ටිකක් ඔය මගේ චරිතේ ටිකක් නෙගටිව් රෝල් එකක් බුත් කියන මිනිසුන්ගේ දේ කියන්නේ බුද්ධිමේ දේපල මංකොල්ල කන ඒවා අනිසි විදියට පාවිච්චි කරන එහෙම එහෙම මෙයාව සම්බන්ධයක් පටන් අරගෙන මග දාලා එහෙම කියන්නේ ලොකු ප්‍රශ්න ගොඩක් මේකේ මං කරනවා. ඉතින් විවිධ දේවල් කරනවා. ඉතින් අපේ මිත්‍රයොත් ඉන්නවා සමහරවිට මේ ගති ප්‍රවතුම් තියෙන අපිට හම්බ වෙනවා, අපිට මේ ක්ෂේත්‍රයේදී මුණ ගැහෙනවා. ඉතින් මේ ඔක්කොම එකහො කළම ඩොක්ටර්මට කිව්වා ඉතින් විස්තරේ හරියටම මේ ටික මෙන්න මෙහෙමයි, මෙන්න මේ අහවලාගේ මෙන්න මේ චරිත ලක්ෂණ අන්න මියා වගේ මෙහෙමයි කියලා. ඉතින් ඒකත් එක්ක ඉතින් ඇත්තටම අපි අර අනිත් චිත්‍රපටි වලට වඩා මේකේ හරි වෙනසක් තිබුණා. මොකද සිනමාව ගැනම අපි සිනමාව ඇතුලේ කතා කරන එක අපේ අත්දැකීම් මේකට හරි ලේසියට අපිට ගලප ගන්න පුළුවන් වුණා. අර අපේ මේ අධ්‍යක්ෂකතුමා කිව්වා වගේම අපි හැමෝටම වෙන වෙන රෝල්ස් වගේක් තිබුණා. ඒ කියන්නේ මියාගේ එක කොටස එයාට බාර දීලා තිබුණා. ඒ වගේ මට මේක කතා කරනකොට මට මෙන්න මේ ටික මට බිමල් ඔයාගෙන් ඕනේ කිව්වා. ඉතින් මගේ තියෙන එක්ස්පීරියන්ස් එකයි මේ සියලු දේවල් දාලා මීට වසර 5කට කලින් තමයි කරේ. අද බලද්දී තේනවා තව දේවල් මේකට එකතු කරන්න තිබුණායි කියලා. විශේෂයෙන්ම අපි අද මතක් කරන්න ඕන කාරණයක් තියෙනවා. ඒ තමයි අපි නිෂ්පාදකතුමා, මම හිතන්නේ එතුමාට ස්තුතිවන්ත වෙන්න ඕනේ. මෙච්චර කාලයක් මේක දරාගෙන මේක අල්ලගෙන හිටියට ඒක වෙනම චිත්‍රපටයක්. ලේසි නෑ මේ අදටත් මෙහෙම නිෂ්පාදකයි අධ්‍යක්ෂකයි මෙහෙම ළඟ වාඩි වෙලා කතා කරන්න පුළුවන්. ඉතුරු වෙන්නේ බොහොම
ටික දෙනාටයි මේ මොකද එක්ක වැඩක් කරනකොට ප්‍රොඩියුසර් ඉරෙක්ටයි තරහයි මොකක් හරි අහලා ගොඩක් වෙනවම තමයි. ඉතින් ඒක නිසා මේ ආදරණීය මතක් කරන්න ඕනේ නිෂ්පාදකකම තමයි අපිට දුන්න සපෝට් එකට ඒ හැම දෙයකම අවුට්පුට් එක තමයි අවසානයේ මම නානතරා මේක ඇතුළු මේ අපි තුලින් චරිත විදියට නිරූපණය වෙන්නේ. ඉතින් මගේ චරිතයේ යම් විදිහක සාර්ථකත්වය තියෙනවා නම් ඒකේ ප්‍රධානම වගකීම්ට අපේ ආදරණීය වෛද්‍යතුමා තමයි. මම පොඩක් එකතු කරන විමල්ට මම විමල් එක්ක මේ ඊට කලින් ගොඩක් වැඩ කරලා තියෙනවා. මගේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ ඒවා ඒ ડોකියුමෙන්ටරිස් ඊළඟට ඩ්‍රාමාස් ડોකියුඩ්‍රාමාස් එක වැඩ කරලා තියෙනවා. විමලොත් විමල්ගේ වයිෆුයි දෙන්නම සුජානි දෙන්නම. ඉතින් මේ මගේ කලින් ෆිල්ම් එකේ මාධ්‍ය දර්ශනයට විමල් ආවා. හැවිල්ලා මට එයා හරිම හෘදයාංග විදිහට මාව බදාගෙන කිව්වා. මම ડોක්ටර් කිව්වත් නැතත් මං ඊළඟ චිත්‍රපටි ඉන්නවමයි කිව්වා. බලහත්කාරයෙන්. ඔව් මට තාම මතකයි. මතකද බියන්? ඔව්. කිව්වා කියලා හොඳ ලස්සන එකක් දුන්න. ඒකට දුන්න තෑග්ග තමයි අර මෙයා ලව්වා. හොඳ කනේ පාරක්. ඉන්නවමයිකෝ බලේ ඉන්නවමයිකෝ ආයි. ඉතින් මං ඒ සකස් කළා දුන්න. හරි ඒක අවශ්‍ය දෙයක් අල්ල දුන්න නේද? ඔව් එදා ඒ එච්ච උදව්ව තමයි ඒ. මං හිතන්නේ විමලයාත් එක්ක කතා කරනකොට මං හිතන්නේ හොඳ තැනක් අපිට අහු වුණා. ඒක තමයි මේ වගේ මං කිව්වා කලින් කිව්වා වගේ දවැන්ත කාර්යභාරයක් කරනකොට විශේෂයෙන්ම අපිට අවශ්‍ය වෙන විශේෂයෙන් නෙමෙයි අනිවාර්යෙන් අත්‍යවශ්‍ය දෙයක් තමයි මුදල් කියන දේ. ඉතින් නිෂ්පාදකවරයාට එහි ඉතාම විශාල වගකීමක් තියෙනවා. කොහොමද මේ පහුගිය කාලේ අපි මුහුණ දුන්නේ එක එක වාතාවරණයන් සමග? මං හිතන්නේ COVID-19 ආවා, ඊට පස්සේ අපේ රටේ එක එක පොඩි පොඩි ප්‍රශ්න වගේ තියෙනවා, ආර්ථික ප්‍රශ්න තියෙනවා. ඒවත් එක්ක කොහොමද මේක විඳ දරා ගත්තේ? ඇත්තම කියනවා නම් මේ තරම් කාලයක් මං හිතන්නේ 70 වෙනි සංවත්සරයට එළිදක්වන්න තිබු චිත්‍රපටය අවුරුදු 5කට ඉස්සරහට එනවා. ඉතින් කොහොමද මේ දේවල් විඳ දරාගෙන නිෂ්පාදකවරයෙක් විදිහට මං හිතන්නේ පළමු වෙනි චිත්‍රපටය ඔබතුමා නිෂ්පාදනය කරන කොහොමද ඒ අභියෝගයට මුහුණ දුන්නේ? එහෙමයි. ඊට කලින් මට කියන්න ඕනේ කොහොමද මේ චිත්‍රපටයට ඇත්තටම අපි පළවෙනි බීජය වැපුරුනේ කොහොමද? ඒ කියන්නේ වැපුරුවේ කොහොමද කියන එක. කපිල සූදානම් මහත්තයා ආවා. මම ඇත්තටම මම ලංකාවේ නෙමෙයි, මම වැඩ කරේ බහරෙන් වල අවුරුදු 22ක්. මම වෘත්තේ මම ඉංජිනේර කෙනෙක්. මෙතුමා සලනිසල කියන වැඩසටහනත් එක්ක බහරෙන් ආවා. ඒතකොට ඉතින් ඒක ඇත්තටම අපි මමයි තව මේ කපිල සූදානම් මහත්තයාගේ යාළුවෙක් අපි තමයි ඒක ඕගනයිස් කරේ. ඊට පස්සේ ඒකම එතුමාගේ පළවෙනි චිත්‍රපටයේ ප්‍රතුරු අරගෙන අවිලා අපිට පෙන්නුවා බහරෙන් වල. ඊට පස්සේ ඇත්තටම මේක හරි දැවැන්ත චිත්‍රපටියක්. ඒක හරි අගේ කරන්න ඕනේ මේ වගේ චිත්‍රපටයක් මේ හදපු එක ගැන. ඊට පස්සේ හරි ඒ ඇඳුරුම්කම තිබ්බා. පස්සේ අපි ලංකාවට ආවා. මම ලංකාව නිවාඩුවකට ආවම මෙතුමයි මෙතුම බිරිඳයි ඇවිල්ලා ඉතින් අපි සතුරු සාමිච්චේ පොඩි කතාවක් දාගෙන ඉන්නකොට මම අහුවා ડોක්ටර් මේ වෙන ෆිල්ම් එකක් ගහන්න අදහසක් නැද්ද කියලා. එතකොට කිව්වා නෑ මගේ ගාව තියෙනවා ස්ක්‍රිප්ට් කීපයක් ලියලා පටන් ගන්න ඕනේ කිව්වා. මං කිව්වා මාත් සම්බන්ධ වෙන්නම් කියලා. ඇත්තටම කියනවා නම් මේකේ මුල් බීජේ අපි වැපුරුවේ බහරෙන්වල. ඒ 2016 ඊට පස්සේ 2017 අපි පටන් ගත්තා මාර්තු අප්‍රේල් වගේ වෙනකොට මේ චිත්‍රපටය මේ කරන්න. 2017 දෙසැම්බර් වෙනකොට මේ චිත්‍රපටය අපි පෙන්නලා අවසරත් අරගත්ත ලංකාවේ චිත්‍රපට සංස්ථාවට පෙන්නලා සෙන්සර් බෝඩ් ලයිසන් එක ඒකත් ගත්තා. ඊට පස්සේ අපිට ඕන වුණා මේක කොහොම හරි 2018 රිලීස් කරන්න. 70 ඒ හේතුව තමයි චිත්‍ර සිංහල සිනමාවට 70ක් පිරිච්ච එක. නමුත් දන්නවා ඇති මේ රටේ චිත්‍රපටයක් ප්‍රදර්ශනය කරන්න ගියාම සැහෙන ප්‍රොසීඩිය එකක් තියෙනවා. ඒ එක්කම තව පෝලිමක් අපි පෝලිමේ ඉන්න ඕනේ. ඒවත් එක්ක අපි ඉන්නකොට මොකද වුනේ අන්තිමට 2019 වුණා. 2019 දී කොවිඩ්. ඒක ඉතින් අපිට වළක්වන්න පුළුවන් දෙයක් මුළු ලෝකෙම කොවිඩ් වෙලා ගත්තා. ඊට පස්සේ කොවිඩ් නැති අඩුවේගෙන යනකොට ලංකාවේ
ආර්ථික ප්‍රශ්නේ පටන් ගත්තා. ඒත් මම දන්නවා ලංකාවේ ඉන්න ප්‍රේක්ෂකයෝ මේ චිත්‍රපටිය වැළඳ ගන්න බව. ඒ නිසා මොන ප්‍රශ්න ආවත් මම ඒක තමයි අධ්‍යක්ෂතුමාත් එක්කත් කතා කරේ. අපි දාමු මේක එළියට. දාලා අපි පෙන්නමු. මොකද මේ ලංකාවේ ගොඩාක් නිෂ්පාදනය වෙච්ච පහුගිය කාලේ දාපු චිත්‍රපට මේ පවුල පිටින් ගිහිල්ලා බලන්න පුළුවන් ඒවා නෙමෙයි. කපා ගන්නවා, කොටා ගන්නවා. ඇත්තටම ලංකාවේ ජනතාව දැන් ඉන්නේ සෑහෙන ආතතියකින්. ප්‍රශ්න ගොඩක් එක්ක. දැන් චිත්‍රපට ශාලාවකට ගියාම අපි කරන්නේ ඒ පුද්ගලයාගේ ආතතිය තවත් වැඩි කරනවා. නමුත් කලාවෙන් වෙන්න ඕනේ ඒක නෙමෙයි. කලාවෙන් වෙන්න ඕනේ මොන කලාවකින් හරි වෙන්න ඕනේ මිනිසුන්ගේ ආතතිය අඩු කරන එක. මං හිතනවා අධ්‍යක්ෂතුමා සාධාරණයක් කරලා තියෙනවා චිත්‍රපටියට. මිනිස්සු يعني ජනතාවගේ ආතතිය අඩු කරන විදිහ චිත්‍රපටයක් හදලා දීලා. මම ඉතින් කරේ ඒකට පිට රටේ ඉන්න ගාව සල්ලි යොපු එක විතරයි. හැබැයි මං ඉතින් මාසෙකට සති 3කට වගේ සැරයක් එනවා. ඇවිල්ලා ඉවරලා ඉතින් ඔය තිරගත කරන තැන් වලට ගිහිල්ලා තිරගත නෙමෙයි මේ රූපගත කරන තැන් වලට ගිහිල්ලා බලනවා. බලලා ඒ වගේ පොඩි පොඩි අත්දැකීම් තියෙනවා. මං ඊළඟට ඒද කියන්නම් පොඩි පොඩි අත්දැකීම් කීපයක්. සමහරව පරණ වුණා කියලා ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. මේ කියන්නේ දැන් මේ චිත්‍රපටයේ කතා කරන මාතෘකාව කියන්නේ අවුරුදු 5ක් පස්සට ගියා කියලා මට හිතෙන්නේ නැහැ කිසිම අඩුපාඩුවක් වෙනවා කියලා. අපි මේ මෙතෙන්ට ඉන්න ඉස්සෙල්ලා කතා වුණේ අර හැරිසන් ෆෝඩ් කියන නළුවා විශිෂ්ට කියන්නේ කඩවසම් නළුවෙක්. ඔහුට දැන් අවුරුදු 80යි. අවුරුදු 80ෙත් ඔහු කඩවසම් තාම ස්මාර්ට්. මේ චිත්‍රපටයේ මේ කතා කරන දේ මේ හැරිසන් ෆෝඩ් වගේ තමයි. අද දවසටත් වෙනවා මේ. හැබැයි මේක අද දවස ඇත්තටම මේ තේමා මේකේ ඉන්න චරිත අපිට හම්බ වෙනවා. අපේ සමාජයේ ඉන්නවා ඒ චරිත. කලිනුත් හිටියා, දැනුත් ඉන්නවා. මම හිතන්නේ අනාගතේටත් ඔය විදිහටම ඉඳි සමහර විට වෙස්මූණු දාගෙන ඉන්නත් පුළුවන්. මම ඒත් සමගම කැමති නායනතරගේ පැත්තට හැරෙන්න. නායනතර, දැන් ඔබ සම්මාන මේ වෙනකොට මම හිතන්නේ රාශියක් දිනාගෙන තියෙනවා. ජනප්‍රියම නිලිය විදිහට මං හිතන්නේ ඒක ඉතාම සුවිශේෂී අවස්ථාවක්. මොකද වසර ගණනාවක් පිටපිට ජනප්‍රිය නිලිය වෙනවා කියන්නේ අපේ ආදරණීය ප්‍රේක්ෂකීන්ගේ රසික රසිකාවියන්ගේ ජනප්‍රියම තරුව වෙනවා කියන්නේ ආදරණීයම තරුව වෙනවා කියන්නේ හරි සුවිශේෂී දෙයක්. සිනමාවට එනකොට ඒ ලැබෙන ආදරේ කොහොමද? මං හිතන්නේ මේ චිත්‍රපටය රූගත කරන්න ආරම්භ වෙන්නේ ඔබ ටෙලිනාට්‍ය කලාවට පිවිසෙනවත් සමගම. කොහොමද ඒ අත්දැකීමේ ආදරය මේ වෙනකොට චිත්‍රපටයට ලැබෙන? ඇත්තටම මුලින්ම ස්තුතිවන්ත වෙනවා. ඒ කියන්නේ පුංචි තිරෙන් තමයි ප්‍රේක්ෂකයෝ මාව අඳුරගන්නේ. ඉතින් මේ තරම් මම බලාපොරොත්තුනේත් නෑ. ඒක එක පාට කියන්නේ පුංචි ළමයාගේ ඉඳලා අම්මා තාත්තා ආච්චි කියන්නේ වයස් භේදයකින් තොරව පාරට බැස්සත් ඒ ආදරේ ලැබෙනවා. ඒ වගේම අදටත් කිසිම වෙනසක් නැතුව ඒක ලැබෙනවා. ඉතින් මං හිතන්නේ ඒගොල්ලන්ගේ තිබ්බ ලොකු බලාපොරොත්තුවක් මේක ප්‍රේක්ෂකයන්ගේ. ඉතින් මං හිතනවා ඒගොල්ලන්ට මේක ගොඩක් සුවිශේෂී අත්දැකීමක් වෙයි කියලා. ඉතින් තාම කෙටි කාලයයි. අපි බලමු මේ කියන්නේ කොහොමද ප්‍රේක්ෂකයෝ ඒක වැළඳගන්නේ කියලා මම බලාගෙන ඉන්නවා. කොහොමද තිලිනී නයනතාරට දැනුනේ? තිලිනී ඇත්තටම කියන්නේ මට වඩා ආත්පසින්ම වෙනස් චරිතයක්. අර මම කිව්වා වගේ අවුරුදු 18 දී කියන්නේ මේ ශාස්ත්‍රයට ආපු අලුත මට මේ වගේ චරිතයක් ලැබිච්ච එක මට ලොකු අභියෝගයක් වුණා. ඉතින් ඒ වෙලාවේ මම විශේෂයෙන් මතක් කරන්න ඕන අධ්‍යක්ෂකවරයා. මොකද ඔහු කිසිම වෙලාවක කියන්නේ තිලිනී කියන චරිතයේ පසුබිම එක්ස්ප්ලেইন කරලා මේ විදිහට මේ තමයි තිලිනී කියන කෙනා ඔළුවට දුන්නා මිසක් කවදාවත් චරිතය ඇතුලේ අපිව හිර කරේ නැහැ. ඒක තමයි මම හිතන්නේ මේ අධ්‍යක්ෂකවරයාගෙන් ලැබිච්ච ලොකුම සහයෝගය. ඒ වගේම ඔහු ඉතාම සුහදශීලී, ඉතාම දක්ෂ අධ්‍යක්ෂකවරයෙක්. මම හිතන්නේ ඔහුගේ නිදහස් පසුබිම යටතේ අධ්‍යක්ෂණයේ යටතේ තිලිනීව ප්‍රතිනිර්මාණය කරගන්න එක මට පහසු වුණා. මං හිතන්නේ නයනතාරා වගේම මේගත් ඒ වෙනකොට මේ ශාස්ත්‍රයට අලු. කොහොමද නයනතාරාගෙන් ලැබිච්ච සහයෝගය? ඔව් මං හිතන්නේ එතකොට මම පොඩි කාලේ ඉඳන් එක
එක ප්‍රමාණවල රංගනයේ නියුතු වෙලා තිබ්බට සිනමාවට පියුසිනේමම ප්‍රධාන චරිතයක් රඟපාන සිනේමා තුලින් ඉතින් මට ගොඩක් සීන්ස් තිබ්බා ශාම් අයියා සහ නයනතාරෙක්. ඉතින් මම හිතන්නේ එහෙම සිනමාවට අලුතෙන් පිවිසෙනකොට ඒ හම්බෙන්න උදව්ව රංගනයෙන් හම්බෙන උදව්ව මම හිතන්නේ එයත් නවක නිලියක් විදිහට සහ ඒ ශාම් අයියාගෙත් හම්බෙන උදව්වත් එක්ක මම හිතන්නේ සෑහෙන්න ලොකු පුෂ් එකක් හම්බුණා මේ ජාලියෝ නිර්මාණය කරගන්න. මම හිතනවා ඒක මගේ ප්‍රේක්ෂකයන්ට අත්විඳින්න පුළුවන් වෙයි කියලා. මොකද රංගනය සබ්ද විෂයක් විදිහට හදාරලා නෙවෙයි මම රංගනයට නියුතු එක්කහු වෙන්නේ ඒ විදිහ. පසුව රංගනය හදාරන්න යොමු වුණත් ඉතින් මම ඒ ජාලියෝව මම දැක්ක විදිහට සහ අධ්‍යක්ෂකයා දැක්ක විදිහට මම මගේ උපරිම උත්සාහ කරා. සහ මං හිතනවා නයනතාරා බිමලය වගේම ශාම් අයියගෙන් ඒ ලැබිච්ච සහයෝගය ලොකු පිටිවහලක් වුණා කියලා. මොනවද මේක ඉදිරියේදී එන තියෙන වැඩ කටයුතු? රංගනය පැත්තෙන් මම ඉන්න අනතුරුව චිත්‍රපටි දෙකකට තවත් උට්ටියන්ත කොළඹගේ මහත්මයාගේ මන්දාර සහ රොහාන් පෙළ මහත්මයාගේ සීගිරිගේ චිත්‍රපට දෙකේ ප්‍රධාන චරිතයක් රඟපාන්න හම්බුණා. ඒ දෙක දැන් පසු නිෂ්පාදන අවධිය පසු වෙනවා. ඊට අමතරව ජයන්ත චන්සිරි මහත්මයාගේ සීමිත කොටස් ප්‍රමාණයක ටෙලිවෘතාන්තය නන්නත්තාරගෙන ටෙලිවෘතාන්තයට මම සහභාගි වුණා චරිතයකින්. ඉතින් මම හිතන්නේ ඒක තමයි මම රංගනය පැත්තෙන් මේ දවස්වල වැඩ කටයුතු සිදුවෙමින් පවතින. අනිවාර්යෙන්. නයනතාර මොනවද ඉදිරියේදී එන්න තියෙන වැඩ කටයුතු? ඔව් ඒ කියන්නේ කියන්නම් ඊට කලින් මතක් කරන්න ඕනේ ඇත්තටම ශාම් අයියායි විමල් අයියාගෙනුයි තිලිනි කියන චරිතයට ලොකු සහයෝගයක් ලැබුණා. මොකද අලුත් කෙනෙක් විදිහට ඒ කියන්නේ මට ඒ පිටපත අතර ගද්දි තිලිනිව බාරගද්දි ඒක අලුත්ම දෙයක් අලුත්ම අත්දැකීමක්. විශේෂයෙන් මේ චිත්‍රපටයේ අවසානය මේක නර්බද්ද ප්‍රේක්ෂකයන්ට දැනේ ශාම් අයියගෙන් ඒ ලැබිච්ච සහයෝගය මට ඇත්තටම වචන වලින් විස්තර කරන්න බෑ. ඒක ලොකු දෙයක් නවක රංගන ශිල්පිනියෙක්ට. ඒ වගේම විශේෂයෙන් මතක් කරන්න ඕනේ රංගන ශිල්පිනියක් වෙන්න සිහින දකින යුවතියෝ ඒ කියන්නේ මේක නැරඹිය යුතුම චිත්‍රපටයක් කියලා මම විශ්වාස කරනවා. ඉතින් ගොඩාක් ස්තුතිවන්ත වෙනවා විමල් අයියට වගේම ශාම් අයියට මේකට සහ සියලුම දෙනාට අධ්‍යක්ෂකරයාට මාව මේ තිලිනිගේ චරිතය මට ඒ වෙද්දි බාර දෙන්න මම සුදුසුයි කියලා විශ්වාස කරාට. ඒ වගේම මේ තාක් දුරට දැන් අවුරුදු 5කුත් ගත වෙලා නිෂ්පාදන පැත්තෙන් මේ දක්වපු සහයෝගයට ගොඩාක් ස්තුතිවන්ත වෙනවා නිෂ්පාදකතුමාට. ඉතින් අලුත් වැඩ කටයුතු ඇත්තටම තව චිත්‍රපට දෙකක් තිරගත වෙන්න නියමිතව තියෙනවා. ඒ වගේම ලලිත් රත්නායක මහතාගේ කෙටිකාලීන නාට්‍යයකට සම්බන්ධ වෙලා දැන් රූපගත කිරීමේ ළඟදී අවසන් කරා. ඉතින් ඒ ටික තමයි. දෙන්නටම සුබ පතනවා. කලාවේ දිගු ගමනක් යන්න ලැබේවා. ප්‍රේක්ෂක ආදරය වැඩි වැඩියෙන් හැමදාම ලැබේවා කියලා. ඉතින් අපි තවත් ගීතයක් රස විඳින්න තමයි සූදානම් වෙන්නේ. මම ආදරෙන් ආරාධනා කරනවා වෛද්‍ය කපිල සූර්යාරච්චි මහතාට.
ඔබේ හදවත සැලෙන රාවය පවා මසිතට දැනුම මෝතක ඔබේ හදවත සැලෙන රාවය පවා මසිතට දැනුම මෝතක හදවතින් තෙපළු කතා කිසිදු දිනයක ගොළු නොවේවා ඔබේ අතගෙන පෙරසැඳෑවක උයන්තෙර ඉඳ ආදරෙන් ගැයෝ කුළුඳුල් ප්‍රේම ගීතය විරාගියක් නොවේවා සිහිලල් සුවැති සෙවනේ රැඳී අපවුන් ඒ සැඳෑවේ උපේ සිහිලල් සුවැති සෙවනේ රැඳී අපවුන් ඒ සැඳෑවේ හදවතින් මතුවූ සිනාන් කිසිදු දිනයක බොඳ නොවේවා ඔබේ අතගෙන පෙරසැඳෑවක උයන්තෙර ඉඳ ආදරෙන් ගැයෝ කුළුඳුල් ප්‍රේම ගීතය විරාගියක් නොවේවා ඔබේ අතගෙන පෙරසැඳෑවක උයන්තෙර ඉඳ ආදරෙන් ගැයෝ කුළුඳුල් ප්‍රේම ගීතය විරාගියක් නොවේවා ගීතය අවසාන වෙනවත් සමග ඔන්න වැඩසටහනේත් අවසානයට අපි කෙමෙන් කෙමෙන් ලං වෙනවා. හැබැයි සිනමා ඔබ නැළඹිය යුතුම චිත්‍රපටයක් කියලා අපි පුන පුනා කිව්වනේ. මොකද සිනමාවට ප්‍රවිෂ්ඨ වීමට බලාපොරොත්තු වෙන ඕගොල්ලන්ට ඒ ප්‍රවිෂ්ඨ වීමේදී ඇතිවිය හැකි අභියෝගයන් ඒ වගේම ඔබට ලැබිය හැකි අවස්ථා ගැන සියලුම පුළුල් විස්තරයක් මෙහි අන්තර්ගත වෙනවා. ඒ වගේම ඔබ මේ නැළඹිය යුතු තවත් එක් කරුණක් තියෙනවා. ඒ තමයි සිනමා කියන්නේ ජාත්‍යන්තර සම්මානයන්ගෙන් පිදුම් ලද නිර්මාණයක්. අපි ඒ ගැනත් කතා කරමු. ඔව්, ජාත්‍යන්තර සම්මාන තුනකට වගේ ලැබීමට වරම් ලැබුණා. එකක් යුක්‍රේන් වල කියු ඉන්ටර්නැෂනල් ෆිල්ම් ෆෙස්ටිවල් එක, අනිත් එක කිනෝ ඩුවල් කියන බෙලරුසියාවේ මින්ස්ක් ෆෙස්ටිවල් එක, අනිත් එක BIFF ස්වීඩනේ. ඒ තුනේදී සම්මානෙන්න වුණා සම්මාන. ඒ වගේම ඉතින් සම්මාන වලටත් වඩා මෙහිදී වටින්නේ ඇත්තටම මේකට වෙච්ච මහන්සිය සහ කැපවීම සහ සිනමාව තුලින් ජීවිත දකින්න. ඒ කියන්නේ අපි දකින්න සිනමාව ගොඩක් අය ප්‍රේක්ෂකයෝ හැමදාම දකින්නවනේ සිනමාව. නමුත් මේ පිටිපස්සේ වෙන කතා රාශියක් තියෙන ඕනම නිර්මාණයක් කරද්දි, සිනමා විතරක් නෙමෙයි අනිකුත් නිර්මාණ කරද්දි මේක පිටිපස්සේ කතා රාශියක් සිද්ධ වෙනවා. ඒක කවුරුත් දකින්නේ නැහැ. මේ දකින්නේ නැති මේ ඇත්තම කියන බිහයින්ඩ් ද සීන් කියන එක තමයි මේ චිත්‍රපටයේ තියෙන්නේ. අපේ මුළු සිනමා ශ්‍රේෂ්ඨය තුළම හැබැයි මම ඒක පාවිච්චි කරගෙන ජීවිතය ගැන කතා කරන්න බලන්න. ඔව්, ඉතින් ඒකම සතුට දවසක්. මොකද දැන් තිරගත වෙනවා චිත්‍රපටිය, හොඳ ප්‍රතිචාර ලැබෙනවා. ඉතින් හැමෝටම ආරාධනා කරනවා. ඒ වගේම අද දවසේ මේ මෙතන ඉන්න කවුරුවක්වත් දන්නේ නැති දේකුත් තියෙනවා. ඒකත් මම කියලම තමයි ඉවර කරන්නේ. ඉතින් මේ නයනතරාට විශේෂත්වයක් අද තියෙනවා. අපේ තියෙන මේ ඒ තමයි සුබ දවසක් අද ඇයට ප්‍රාර්ථනා කරන. ඒ වගේම සුබ දිනයක් අද අපි මේ තෝරගෙන තියෙන දවසේ අහම්බෙන් හරි ඇය ප්‍රවේශ වෙලා මේ
කලා ශ්‍රේෂ්ත්‍රයට අවුරුදු 7යි. 7 කියන්නේ හරි ලස්සන දෙයක්නේ 7යි. ආසන්නාදයක් දෙන්න ඕනේ නේද? ඔව්. සෙලිබ්‍රේෂන් එක. ඔය මම ඒක මතක් කරනවා නේද? ඔව් දැන් වැඩසටහන අවසානයට අපි දැන් ඔන ඇවිල්ලා ඉන්නේ. හැබැයි අපිට ප්‍රේක්ෂකයින්ට කියන්න දේවල් ගොඩක් තියෙනවා. ශ්‍යාමයි අපි කෙටියෙන් ප්‍රේක්ෂකයින්ට ආරාධනා කරමු අපිත් එක්ක එකතු වෙන්න කියලා. කෙටියෙන්ම කිව්වොත් චිත්‍රපටය බලන්න එන්න. ඒ කියන්නේ මම කිව්වා වගේ මේක ලංකාව ගොඩනැගෙමින් තියෙන වෙලාවක් කියලා මම විශ්වාස කරනවා. සමහරු හිතනවා ඉන්න පුළුවන් මේක පහළට යනවා කියලා. මම හිතනවා එක එක කාලයේ අනුව මේ දේවල් තීරණය කරන්න වෙන. මම හිතනවා මේක අපි උඩට යන කාලයක් පටන් ගන්නවා කියලා. ඒ නිසා මේ සිනමාව උඩට ගෙනියන්න මේ අපේ ජයනන්දන මහත්තයව අපි හැමෝම උඩට ගෙනියන්න චිත්‍රපටිය ඇවිල්ලා බලන්න කියලා ආරාධනා කරන ප්‍රේක්ෂකින්ට. ඒ කියන්නේ ඒගොල්ලෝ අතේ තමයි පළවෙනිම මේ 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 යුතුයකම තියෙන්නේ. හරි සරල දෙයක් තියෙන්නේ. ටිකට් එකක් අරගෙන ඇවිල්ලා චිත්‍රපටිය බලන්න කියලා කෙටියෙන් ආරාධනා කරනවා. සහ තව චූටි දෙයක් කියන්න තියෙනවා. අර කලින් කතාවේදී මේ 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 චිත්‍රපටිය ඇතුළෙත් කියනවා සිනමාවේ අනාගතය ගැන. එතකොට මේ මේ සිනමාවේ අනාගතේ වර්තමානයේ අතීතේ ප්‍රධානම දෙයක් තමයි සිනමාව කියන්නේ කලාවක් වගේම මේ මේක කර්මාන්තයක්. එතකොට මේ මේ සිනමාවේ කර්මාන්තයේ ඉස්සරහා කොහොමද කියන එක ගැන මේ 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 චිත්‍රපටිය කතා කරනවා. සහ ඒකත් එක්කමට කියන්න ඕනේ මේ මේඝ සූර්යාරච්චි ගැන වචන. කියන්නේ මේ 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 කර්මාන්තයක් විදිහට අපි ඉස්සරහට යනකොට මේ කියන්නේ තරු ගුණයෙන් යුක්ත නළු ඕනේ අපිට. ඒවා අපි හදන්න ඕනේ. කියන්නේ තරු අපි හදන්න ඕනේ. නිකන් ඉබේ පායන්නේ නැහැ තරු. ඒතර මේක කියන්නේ අපිට ඉන්න හොඳ ඇසට් එකක්. මේ විශේෂයෙන් ඔහුගේ කඩවසම්කම, ඔහු ඒ කඩවසම් බව ගොඩනගා ගන්නවා හොඳ නළුවෙක් වෙන්න බලාපොරොත්තුවක් අපේ සිනමාවට හදනවා. නයනතාරා කියන්නේ දැනටමත් තරුවක්. ඒවා මේ කියන්නේ අපේ සිනමාව සහ මේ 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 සිනමාව කර්මාන්තයක් විදිහට යනකොට මේවා ඉතා සවිඥානිකව යොදා ගන්න ඕනේ. මොකද්ද අපි මේ කරන්නේ කියන එක. ඇය හොඳම ජනප්‍රියම නිලිය වෙන්නේ වසර ගණනාවක් පුරා ඇයගේ මූණ දිහා දැක්කම. ඒ කියන්නේ ඒක මේ එක එක සමාජවල තියෙන මිනිස්සු කැමති වෙන මූණ සහ ස්වරූප තියෙනවා. ඒක පොඩි ඒක මනෝවිද්‍යාත්මකත් හේතුවක්. ඇයි අපි කෙනෙකුගේ මූණකට කැමති වෙන්නේ කියලා. ඇය කියන්නේ පොඩි බාල වයසේ ඉඳලා අපේ අම්මලාගේ තාත්තලාගේ වයසේ අය පවා දකින්න කැමති නිලියක්. ඉතින් මේ වගේ මේ මේ තරුණ අය මේ තරු සිනමාවේ බබලවන්න ඕනේ. ඒක හරහා තමයි සිනමා කර්මාන්තය බබලෙන්නේ කවදා හරි. මොහොමත්ව ස්තුතියි ශ්‍යාමයි. නිෂ්පාදක තුමාට මොනවද අවසාන වශයෙන් අපේ ප්‍රේක්ෂකයන්ට කියන්න තියෙන්නේ? ඔව් මට කියන්න තියෙන්නේ කැටි දෙයයි පොඩි පොඩි දෙයයි. පවුලේ සියලු දෙනා සමග ගිහිල්ලා නරඹලා මේ චිත්‍රපටයේ රස විඳලා පුළුවන් නම් ඕලන් කමෙන්ට්ස් එක අපේ තියෙනවා මේ පේජ් එකක් ඒකට දාන්න මේ හොඳ නරක කියලා. හැබැයි මම ඉල්ලන්නේ පවුල පිටින් යන්න. මොකද සියලු දෙනාටම රස විඳින්න පුළුවන් එක තැන වාඩි වෙලා. එච්චරයි. මේ වගේ දවන්ත සිනමා නිර්මාණයක් කරපු අපේ අධ්‍යක්ෂකතුමාට අනිවාර්යයෙන්ම අපේ ප්‍රේක්ෂකින්ට යමක් කියන්න ඇති. ඔව් ඉතින් ඇත්තටම අධ්‍යක්ෂවරයෙක්ගේ පළවෙනි බලාපොරොත්තුව තමයි තමන්ගේ චිත්‍රපටිය වැඩිපුර ප්‍රමාණයක් ප්‍රේක්ෂකයන් නරඹන එක. ඉතින් ඒක ඕනම මම හිතන අධ්‍යක්ෂවරයෙක්ගේ තියෙන දෙයක්. මේකද අපේ විශේෂයෙන්ම හරි සංවේදී සහ මිනිස්සුත් එක්ක මිනිස්සු අපේ ප්‍රේක්ෂකයන් කොච්චර ප්‍රමාණයක් මේක බලනවද කියන එක මත අපේ අනාගත සිහිනේ. ඒ කියන්නේ අපි ආයෙත් මේක නවතින්නේ නැහෙනි. මේක පොඩි උණක්. ඇත්තම කියනවනම් මේක හැදිච්ච උණක් නේද? මේ උණින්ද දැන් මම වෛද්‍යවරයෙක් හැටියට දැන් මට තියෙන ලොකුම ප්‍රශ්නේ තමයි මේ ආහන සමහරව ආහන ප්‍රශ්න තියෙනවා. හැමෝම අහන්නේ නැහැ. කලාතුරකින් අහනවා වෛද්‍යවරු ඇයි චිත්‍රපටි හදන්නේ කියලා. ඒක අහන ප්‍රශ්නයක් ඉතින්. එතකොට ඒකට දෙන උත්තරයක් ඉතින් නැහැ. මම දැකලා තියෙනවා සිරකරුවෝද මිනිස්සුයෝ කියලා ගහලා තියෙනවා. ඉතින් ඒකට තමයි උත්තරේ. ඒ කියන්නේ අධ්‍යක්ෂකව ඒ කියන්නේ වෛද්‍යවරුද මිනිස්සුයෝ. ඉතින් මිනිස්යාගේ තැඟින සිතුම් පැතුම් සහ ඒව අනිත් අය වගේමයි. ඉතින් අපේ සංවේදීතාවය සහ සමහර හැකියාවන් මේවත් එකතු කරගෙන තමයි මේ ඉතින් ඒ හින්දා මේ
වෛද්‍යවරයා වූ මටත් මේ සිනමාවතුල ඉඩක් දෙන්න කියලා මං කියනවා. මොකද හේතුව මම මිනිසෙක් නිසා. ඉතින් මම මනුස්ස හැඟීම් දන්න මිනිසෙක් නිසා මට වඩාත් පහසුයි මේව හසුරවන්න. ඉතින් ඒ ඉල්ලීමත් මම මේ අවස්ථාවේදී කරනවා. ඉතින් මම මේ චිත්‍රපටි හදන එක නවතින්නේ නැහැ. ඉතින් ඒක නිසා ඒ නිර්මාණ විවිධාකාරයෙන් මම කරනවා. මොකද ඒක උණක් හින්දා. අනිවාර්යයෙන්ම මං හිතන්නේ මේ සිනමා නිර්මාණය ලැබුවාට පස්සේ ඒ ඉරහස ඔබට වඩ වඩාත් වෙන් වේවි. ඒ වගේම මේ වගේ හොඳ නිර්මාණයන් ඉදිරියටත් බිහි කරන්න ශක්තිය ධෛර්යය ලැබේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. අපි පොඩි කාලේ අපි හොඳට මතකයි මේ අපි පවුල් පිටින් ගිහිල්ලා අපි චිත්‍රපට බැලුවේ. ඇත්තමද? දැන් කාලේ වෙනකොට ප්‍රේක්ෂකයෝ චිත්‍රපටි ශාලාවලින් ඈත් වෙලා. මම හිතනවා මේ චිත්‍රපටිය නැවත ප්‍රේක්ෂකයෝ චිත්‍රපටි ශාලාවලට ගෙන්න ගන්න පුළුවන් විදිහේ නිර්මාණයක් කියලා. අන්න ඒකත් සඳහන් කරලා මම ආරාධනා කරනවා සියලු දෙනාට නරඹන්න කියලා. බොහොම ස්තුතියි. විමල් අයියේ අවසාන වශයෙන් අපි අපේ නිෂ්පාදකතුමා අධ්‍යක්ෂකතුමා සහ අපේ සහෝදරයා කිව්ව විදිහටම මේක අවශ්‍යම කිව්වගේ මේක පරණ උනේ නෑ වසර පහක් ගත වුණත්. ඉතින් හෙටත් මේ ප්‍රශ්නේ තියෙනවා අදත් මේ ප්‍රශ්නේ තියෙනවා. ඒක නිසා ඒක ඉවර වෙන්නේ නැහැ. ඒකත් එක්ක තමයි අපි මේ සිනමාවත් එක්ක මේක අපි අර කර්මාන්තයක් විදිහට ඉතා හොඳ තැනකට ගේන්න අපි සෑහෙන මහන්සිලා වැඩ කරනවා. ඉතින් ආදරයෙන් ගෞරවයෙන් විශ්වාසයෙන් ආරාධනා කරනවා චිත්‍රපටිය නරඹන්න. නිෂ්පාදකතුමා කිව්වා වගේ ඔබේ අදහස කොටාගෙන යන්න අමතක කරන්න එපා. ඒකත් සඳහන් කරන්න මේගොල්ලන්ගේ හැඩ වැඩ බලන්න සිනමා නරඹන්න. හරි අපූරු ගීත දෙකක් තියෙනවා විශේෂයෙන්ම සේනක බටකොඩ සහ අමරසිරි වීරිස් කියන ගායකයන් ගායනා කරන තුනක්. ඉතින් තුනක් තුනක් ඉතින් ආදරෙන් ආරාධනා කරනවා අපේ නිර්මාණය නරඹන්න කියලා. ඒ වගේම බොහොමත්ම ස්තුතියි අපිත් එක්ක මේ කාලය වෙලා වැය කළා මේ අවස්ථාවේ අපිත් එක්ක බෙදා ගන්න එක තුනට. නයනතාරා ප්‍රේක්ෂකින්ගේ ආදරේ වඩ වඩාත් ලැබෙන්න අපි ප්‍රේක්ෂකින්ට කතා කරමු. ඇත්තටම ප්‍රේක්ෂකයන්ට කියන්න තියෙන්නේ සිනමා. සිනමාව තම ආත්මය කරගත් මිනිසුන්ගේ හෘද සාක්ෂිය ඇවිල්ලා නරඹන්න උගලන්ට අලුත් අත්දැකීමක් වෙයි. ඒ වගේම කලින් කිව්වා වගේ විශේෂයෙන්ම මේ ක්ෂේත්‍රයට ආදරය කරන සහ රංගන ශිල්පිනියක් වෙන්න සිහින දකින යුවතියන්ට ආදරයෙන් ආරාධනා කරනවා. මේක ඔබ නැරඹිය යුතුම චිත්‍රපටයක්. ඒ වගේම තව දෙයක් මතක් කරන්න ඕනි. මොකද අපේ මේ රට මේ සිනමාව ස්වර්ණමය යුගයක් තිබුණ සිනමාවක්. ඉතින් අපිට පුළුවන් ආපහු එහෙම යුගයක් ඇති කරන්න ඒකට අපි එකමුතු වෙන්න ඕනි. ඒ වගේම රටක් විදිහට අපි සුභවාදීව හිතලා මම හිතනවා හැමදේම සුභවාදී විදිහට වෙයි කියලා. ඒ වගේම පෞද්ගලිකව මට කියන්න ඕනි මගේ ප්‍රේක්ෂකයන්ට ගොඩක් ස්තුතියි මේ දෙන ආදරයට. ඒ කියන්නේ මට ඒක මම හැම වෙලාවෙම කියනවා වගේ මගේ පෞද්ගලික ජීවිතයට වෘත්තිමය ජීවිතයට ලොකු ආශිර්වාදයක්. ඒකට ගොඩක් ස්තුතියි ගොඩක් ආදරේ. බොහොමත්ම ස්තුතියි අපිත් එක්ක එකතු වුණාට නයනතාරා. මේක මොනවද අවසාන වශයෙන් අපේ ආදරණීය ප්‍රේක්ෂකයන්ට ඔබේ ආදරණීය ප්‍රේක්ෂකයන්ට කියන්න තියෙන්නේ? මේ හැමෝම කිව්වා වගේ මම හිතන්නේත් සිනේමා කියන්නේ ඕනම වයස් කොට්ටාෂයක ඕනම සමාජ කොට්ටාෂයක මනුස්සයෙක්ගේ හදවතට කතා කරන පුළුවන් චිත්‍රපටයක්. ඉතින් මම ආරාධනය කරනවා ලංකාවේ ඉන්න සියලුම දෙනාට එන්න ඔබේ ළඟම චිත්‍රපට ශාලාවට ඇවිල්ලා බලන්න, ටිකට් එක කරන් බලන්න. මොකද මේ අනෙක් ඕනම කර්මාන්තයක් වගේම සිනමා කර්මාන්තයේදීත් නිෂ්පාදන කටයුතු වල නිරත වෙන වීමට සහාය වන්නේ ඒ නරඹන ඔබ ප්‍රේක්ෂකින්ගේ ආදරය සහ ඒ ලැබෙන ප්‍රතිචාර. ඉතින් මම හිතනවා සිනමා කියන්නේ ඔබ හැමට ඔබ සෑම දෙනාටම හදවතට ළඟ චිත්‍රපටයක් වෙයි. ඉතින් ගිහින් සිනමා කියවන්න. ඔබ සුදු. බොහොමත්ම ස්තුතියි මේග අද අපේ වැඩසටහනත් එක්ක සිනමා ගැන කතා කරන්න අපිත් එක්ක සම්බන්ධ වුණාට. වෛද්‍යතුමනි. ඔව් මට තවත් දෙයක් කියන්න ඕනේ. ඇත්තටම මේ සිනමා කෘතියත් එක්ක එහෙම නැත්නම් නිර්මාණයත් එක්ක හැඩවැඩ කරන්න සිනමා හැඩවැඩ කරන්න රංගන ශිල්පීන් ශිල්පීන් රාශියක් ඒ වගේම තාක්ෂණ ශිල්පීන් රාශියක් එකතු වෙනවා. ඔවුන්ට ස්තුතිවන්ත වෙන ඒ වගේම මෙය තවත් අලංකාර කරන්න සංගීතයෙන් ආචාර්ය රෝහණ වීරසයන් වගේ ප්‍රවීණයන් එකම මේකට ගීත තුනක්. මොකද මේ ගීත
අපි දන්නවා චිත්‍රපටිය කියන්නේ ගීතත් එක්ක සම්බන්ධ. ඉතින් විවිධ පරාසයන්හි ගීත ගායනා කරන විවිධ රසාස්වාදයන් අපේ ජනතාව විඳින අඳුරන ඒ වගේම ඒ අයගේ තියෙන විවිධ අයට ආදරය කරන අපේ ප්‍රේක්ෂකයන් ඉතින් ඒකත් අපි මේ ලබා ගන්න ඕන හින්දා මෙහිදී විශේෂයෙන්ම මම අමරසිරි පීස් මහත්මයා විශාරද අමරසිරි පීස් මහත්මයා යොදා ගන්න එක පැත්තකින් ඒ වගේම උරේෂා රවිහාරි සහ රංජන් සාලිය පෙරේරා කියන සිනමාවටම උචිත හඬවල් දෙකක් ඒක යොදා ගන්න. තවත් විශේෂත්වයක් තියෙනවා ඒ තමයි සේනක බටකොඩ කියන අද තාරුණ්‍යයට ගීත ගයන ගායන චිත්‍ර. ඔහු කවදාවත් මේ අනුන් ලියන ගීත ගයන්නෙත් නැහැ. සංගීතය කරන දේවල් වලට ඔහු තමන්ගේම අනන්‍යතාවයක් තියෙන තමන්ගේම ගීත තමන්ම ලියාගෙන තමන්ම ගායන. ඉතින් මට හැකියාවක් ලැබෙනවා ප්‍රථම වතාවට මේ චිත්‍රපටි තේමා ගීතය ගායනා කරන්න. ඔහුට ආරාධනා කරන නිසා ඉතාමත් කැමැත්තෙන් ඇවිල්ලා. ඉතින් ඒකත් මම හිතනවා විශේෂත්වයක් කියලා මේ සිනමා කෘතිය. අනිවාර්යයි. ඉතින් අපි හැමෝම කිව්වා වගේ වටිනාකම් රාශියක් එකට එක්කහුවෙච්ච සිනමා නිර්මාණයක් තමයි සිනේමා කියන්නේ. ඉතින් වැඩසටහනේ අවසානයට තමයි අපි කෙමෙන් කෙමෙන් ඇවිල්ලා ඉන්නේ. වැඩසටහන ඉතාමත්ම ලස්සනට ගලාගෙන ගියා අපේ සිනේමා සමූහයත් එක්ක. ඉතින් මමත් අවසාන වශයෙන් ඔබට ආරාධනා කරනවා ඔබ තවම සිනේමා නැරඹුවේ නැත්නම් ළඟම තියෙන සිනමා හලට ගිහිල්ලා අදම සිනේමා නරඹන්න ඔබේ පවුලේ සැවොමත් එක්ක එකතු වෙලා. ඉතින් තවත් මේ වගේම ලස්සන කතාබහක් එක්ක අපි ආයිත් හමුවෙමු. අපිත් එක්ක අපේ නිර්මාණය සිනේමා චිත්‍රපටිය ඉවර වෙනකම්ම අපිත් සමග රැඳිලා ඉන්න කියලා ආදරෙන් ආරාධනා කරනවා. ඔබට සුබ දවසක්.